සමග එකතු වී රුපියල් සත සෙව්වට රුපියල් සත තියෙන මිතුරන් හොයන්න එපා. මොකද රුපියල් සත වලින් කරන්න බැරි බොහෝ දේවල් මිතුරන්ට අපේ ජීවිත තුළ කරන්න හැකියාවක් තියෙනවා. අද දිනෙත් සුන්දර මිතුරන් පිරිසක් එකතැනකදී මුණ ගැහෙනවා. ඒ තමයි ඩොල් ලංකා දෙමෝදර ගොවිපලේ වාර්ෂික සුවදහමුව. උන්ගේ ජීවිතේ සුන්දරම දවස බවට අදපත් කරගන්න ඔවුන් සූදානම්. උන්ගේ සතුටින් පිරිච්ච හෝරාව සමග ඔබත් එකතු වන්න. ඒ අද ටොප් ලයිට්. மன்னாரம் கிட்டி வெல்ல மதட்டிய வெல்லஞ்சி கொள்ளை கடன் அங்கிட்டு நன் சிந்துக்கியம் අද දවස ගොඩක් සතුටින් ඉන්නේ ආලෝක කට්ටියක් එක්ක කතා කරන හදනේ. අද ගොඩක් නිවාඩුවේ පාඩුවේ කතා කරනවා. කතා කරන්න ඕනේ. කතාව පටන් ගමු. ඔයාලා කවුද? මම චානවිල් ෂාන්. චානක ගම කොහෙද? වැල්ලවයි. ගොඩක් දුරේ ඉඳන් තමයි මෙහෙට ඇවිල්ලා තියෙන්නේ. මොකද හිතෙන්නේ අද දවස ගැන? හොඳයි, ඇත්තටම සතුටුයි. මේ වගේ දෙකට සහභාගීත්ව ගැන ගොඩක් සතුටුයි. ආස සාමාන්‍ය මොන වගේ සංගීත කණ්ඩායම් වලට? ෆ්ලෑෂ්බැක්. ඇයි එක පාට ඒ නම කියවේ? අවුලක් නැහැ. ඒකට ගොඩක් කැමති. ගොඩක් කලකට මේ අත් දෙකෙන් සල්ලි ගොඩක් හම්බ කරලා තියෙන්නේ. කොච්චර ඉතුරු කරලා තියෙනවද? ගොඩක් ඉතුරු කරලා තියෙනවා. වා කවුද? සමීර. කොහොමද ජීවිතේ? ජීවිතේ ලස්සනයි. ජීවිතේ ලස්සන කරගන්න මේ කණ්ඩායම ඕනේ. දවස් පුරා මහන්සි වෙනවා. කොච්චර මහන්සියක් තියෙනවද? අනිවාර්යෙන් ලොකු මහන්සියක් තියෙනවා. ඒත් එක්කම අපේ නිලධාරී මණ්ඩලෙන් අපිට ලොකු සහයෝගයක් එක්ක අපේ මහන්සිය තුනී වෙලා යනවා. අපිට ඒ ගැන ගොඩක් සතුටුයි. ලස්සන ටැටු එකක් කරලා තියෙනවා. ලස්සනම ටැටු එකක්. කාලේ විදියට කරලා තියෙන ටැටු එකක්. වා කවුද? මාසේර. ලස්සනට විලාසිතා කරන කෙනෙක්. සාමාන්‍යයෙන් වේදම් කරනවද විලාසිතාවට? ඔව් එහෙම කරනවා. කොහොමද ජීවිතේ? ගොඩක් සතුටුයි. වා කවුද? ඇතුම් ආදරය කරන කොල්ලෙද්ද නැති කොල්ලෙද්ද? ආදරය කරන එක. ඇත්තටම ගෑල් ළමයි මේ කාලේ ටිකක් මායාකාරයිද අහිංසකයි? ඇත්තටම මායාකාරයි. වා කවුද? මං කරුණාසේන ජයලත්. වයස කීයද? 50යි. මේ හදවත ඇත්තටම අවුරුදු 50ක කොල්ලෙක් වගේ තියෙන ඊට වඩා වැඩිමල් කෙනෙක් වගේ. අවුරුදු 50ක කොල්ලෙක් වගේ. මේ ටීම් එකට කොච්චර ආදරේද? ඈ ගොඩක් ආදරේ. විල්ලුද පුංචි දෙපා කලු කරගන්න එපා අවුවට යන්න එපා දාවලේ අවලස්සන වේවි සිරියාවි ඕ මට රිදවන්න එපා අගහැර යන්න එපා තරහා වෙන්න එපා මේ වගේ අනුකම්පා නැති දෝ සිරියාවි. ශංක ගෙවල් කොහෙද? බුත්තල. දැන් ටීම් එකක් ඉන්න කණ්ඩායමම එකට එකතු වෙලා ඉන්නේ. කොච්චර කාලයකට පස්සේද? දැන් අවුරුද්දකට වගේ පස්සේ. ඔයා කවුද? මම ජයවීර. ඒ වගේම වාගේ නමත්? මං ටීනුවන්. කොහමද අද දවස? අද සුවඳයි, ගොඩක් හොඳයි. දැන් මේ වගේ දවසක් හම්බෙන අවුරුද්දට කීවතාවක්? එකවතාවක් වගේ. ඔයා කවුද? අජිත්. වාගේ නමත්? සුජීව. දවසට වැඩ කොච්චර කරනවද? පැය කීයක්? පැය 8ක් කරනවා. ඇත්තට මහන්සි. ඒ මහන්සි ඉවර වෙන්න නම් මොනවද කරන්න ඕනේ මේ කට්ටියත් එක්ක? විනෝද වෙන්න ඕනේ. ඔයා කවුද? ප්‍රනීත්. ඊවල් කොහෙද? බුත්තල. දැන් එක එක පළාත්වල කට්ටි ඉන්නේ. කොයි පළාත්වල කට්ටි ඉන්නේ? බුත්තල, කතරගම, වැල්ලවායි, බඩගුඹුර ඒ වගේ පළාත්වල කට්ටි ඉන්නේ. මහන්සියල වැඩ කරන්න කැමති කෙනෙක්? අනිවාර්යෙන්. දවසට මේ අත් දෙකෙන් කොච්චර කිලෝ ගානක් කොච්චර ප්‍රමාණයක් උස්සනවද? සෑහෙන්න බලක් උස්සනවා. ඇත්තටම ලංකාවට ඔයාලගේ කට්ටිය එනේ වටින්නේ. ඔය කට්ටිය අගේ කරන්න ගොඩක් දේවල් කරනවා. අද දවස කොච්චර සතුටින් ඉන්න? උපරිම සතුට විඳිනවාද? ආ කවුද? ශෂිත. කොහොමද ජීවිතේ? සුන්දරයි. අද දවස කොහොමද? හොඳයි. අවුරුද්දේ තියෙන තරඟ වලින් වැඩිපුරම ආස තරඟේ මොකක්ද? අපි කතා කරමු. යාළුව කට්ටියක් ඉන්න. ආ කවුද? මං චන්දන. ආ කවුද? දිමුතු. කොහමද ජීවිතේ? හොඳයි. තරුණ කට්ටියක් ඉන්නවා, වැඩිහිටි කට්ටියක් ඉන්නවා. මෙයාලත් එක්ක මොනවද කරන්නේ? එකම දේ තමයි සාමාන්‍ය ඔක්කොම කරන්නේ. අපි යාළුව සෙට් එකක් අවුලන්නේ. හොඳින් ගෙවනවා. මේ හදවතට කෙනෙක් ආදරය කරලා තියෙනවද නැද්ද? කරලා තියෙනවා. එයාට සාමාන්‍යයෙන් මැසේජ් එකකින් ආදරය කියන එකද හොඳ කෝල් එකකින් කරන එකද? හම්බෙලා. වා කවුද? හසිත. සුරේන්ද්‍ර. මහේෂ්. ඒ වගේම වා කවුද? වජිර. කුමාර. සෙනරන්ද බණ්ඩ. ආරම් ශාන්ත. අද දවස කොච්චර සතුටින් ඉන්නවද? ඇත්තම ගොඩක් සතුටුයි. වාගේ නමක් කිව්ව? නිමල්. මම ගොඩක් සතුටින් ඉන්නේ. පවුලේ කී දෙනෙක් ඉන්නවද? හතරයි. වා කවුද? සම්පත්. වාගේ නමක්? සමන් කුමාර. සමන්, ඇත්තටම මේ වගේ දවසක් ඔයාලට තියෙන එක ගැන මොකද හිතේ? ඇත්තටම සතුටුයි. පවුලේ කී දෙනෙක් ජීවත් කරනවද මේ රැකියාවේ? මේ රැකියාව මම හතර දෙනෙක් වයි. ඇත්තට මහන්සි වෙන්න ඕනේ රැකියාවක් කරලා. කොළඹ ජීවිතේට ගමේ ජීවිතේ කොච්චර සුන්දරද? සතුටුයි. සුන්දරයි. වා කවුද? මරුවන් කුමාර. රුවන්, අද යාළුවෝ කොච්චර විතර ඇවිල්ලා ඉන්නවද? සෑහෙන 6-7 කට වගේ පිරිසක් ඇවිල්ලා තියෙනවා. වා කවුද? සම්පත්. සනත්. සුපුන්. සුපුන්. ගෙවල් කොහෙද? බුත්තල.
උත්තල ගමට ආදරේද? ගමට ආදරේ. ගමෙන් අපි ඇවිල්ලා ගොඩක් දුරකට. කොච්චර දුරක් ආවද? කිලෝමීටර් 200ක් වගේ දුරක් වගේ ඇවිල්ලා තිනෝනේ. අතරම ටිකක් දුර පලාතර කෙනෙකුට ආදරේ කරන එකද හොඳ? ගමේම කෙනෙකුට ආදරේ කරන එක. දුර පලාතක. අයියේ. ගොඩක් හොඳයි කියලා හිතනවා. ඔයා කවුද? සජිත්. සජිත් ආද කොච්චර සතුරෙන් ඉන්නවද? ගොඩක් සතුරෙන්. ඔයා කවුද? නිමල්. නිමල්. අද කොහොමද දවස? දවස හොඳයි. ගොඩක් සතුටයි දවස. යාළුව කට්ටිය එනවා ඉන්නවනේ. ඔයා කවුද? සුමති බාල. මේ කට්ටියට කොච්චර ආදරේ? ගොඩක් ආදරේ. මොනවාද කරන්නේ රැකියාව විදියට? අපි මේ ඩොල්ලංකා. දැන් ඒකේ වැඩ කරනවට අමතරව දවසට කීයක් හරි හම්බ කරගන්න තව දේවල් කරන්න ඇති. මහන්සිය කොච්චර තියෙනවද? ගෙදරත් මහන්සියන ගොඩක් වැඩ කරන. ඔයා කවුද? ජානක. පියසේන. සරත් කුමාර. ඉන්න වයසම කෙනාද මෙතන? නෑ 40යි. 30යි. මෙයාට මොකක් දාලා දෙන්න නම? මල්සරා. ඇත්තටම මල්සරා කියන නම කොච්චර කාලෙක ඉඳන් තියෙනවද? අවුරුදු දැන් 3ක 4ක් විතර තියෙනවා. කොහොමද ජීවිතය? සුන්දරයි. හරි මං කැමති මල්සරාගෙන් ලස්සන සින්දුවක් අහන්න පොඩි සින්දු කැල්ලක් කියන්නවා. මහද පේ මාදරේ සිනවල්ලා කරේ ඉතරේ විකංගාලසේ සිතොන්නල් නංවලා මල් පේ දෙලා ඔබ පෙම් සුවේ මා සොයා. ඔයාගේ නමත් කිව්? උදයලා කුමාර. ලස්සන මාලයක් තියෙනවා, මාලෙට හරියන්න පෙන්ඩන්ට් එකක් දාලා තියෙනවා. මොකද්ද ඔය? මේක නැංගුරුම. ඔයා කවුද? මම ලක්ෂණ්. කොහොමද ජීවිතේ? ඉන්නවා. ඔයා කවුද? රොෂාන්. මේ දවස්වල සතුරෙන් ඉන්නවා නම් මොනවද කරන්න ඕන හොඳමද? මේ දවස්වල තින් යාළුවොත් එක්ක දැන් අද නම් ගොඩක් සතුරෙන් විනෝද වෙන්න තමයි බලාපොරොත්තු වෙ. ඉතින් සතුරු වෙනවා ගොඩක් යාළුවෝ හැමෝම ඉන්නවද? ගොඩක් සතුටුයි ඉතින් අද දවසගෙන. ගමන කොහොමද? ගමන ගොඩක් සුන්දරයි, සතුටුයි, ගොඩක් විනෝද වුණා. ගොඩක් සතුටුයි. කොහොමද ජීවිතේ? ගොඩක් සුන්දරයිනේ. වයස කීයද? 24යි. දැන් අවුරුදු 24ක කෙනෙක් වුණා පස්සේ ගොඩක් දේවල් තියෙනවා ජීවිතේ කරන්න. කොච්චර දුර ඇවිල්ලාද ගමන? ඔව් ඇත්තටම මං විවාහකයි. දැන් මං එන්න ඕනේ ජීවිතේ ගොඩක් දුර ඇවිල්ලා තියෙන ඇත්තටම. බයිසිකලයක් දරන් තියෙන කාර් එකක්. ඇත්තටම බයිසිකලයක් තමයි තියෙන්නේ. මේ බයිසිකලේ පිටිපස්සේ යන කෙනා සාමාන්‍ය වේගයෙන් යද්දි උර ඉස්සරහත් තියලා මෙතන තද කරපු වාර කීයක් තියෙනවද? මෙතන නෙමෙයි මෙතන තමයි කොණිත් තන්නේ. මම සතුරෙන් ඉන්න වෙලාවක තමයි තවත් කණ්ඩායමක් එක්ක කතා කරන්නේ. කතා කරමු. ඔයා කවුද? මං දුලාජ්. තනිකොඩ කොල්ලෙක්ද? එහෙම නැත්නම් මේ හිතර කවුරු කෙනෙක් ඉන්නවද? බැඳලා ඉන්නවා. කොහොමද ජීවිතේ? හොඳයි. කොච්චර කාලයක් රැකියාව කරලා තියෙනවද? දැන් ඩොලංකාරලා අවුරුදු 10ක් වෙනවා. ඔයාගේ නමත් කිව්ව? කුසුමලතා. කොහොමද අද දවස? හොඳයි. කොච්චර කාලයකට පස්සේද මෙහෙම දවසක් උදා වෙලා තියෙන්නේ? ඉස්සලාම. මල්ලිකා කොහොමද ජීවිතේ? හොඳයි. ලස්සන කළු කොණ්ඩයක් තියෙනවා. හැබැයි කොළඹ ඉන්න කට්ටිය ඔය කළු කොණ්ඩයක් ගන්න පාට දානවා, එක එක දේවල් කරනවා. ඔයත් එහෙම කරනවද? ටිකක් කරනවා. ඔව්. කොණ්ඩේ දාන හොඳම පාට මොකක්ද? කළු. ඔයා කවුද? නුවන්දර. කොහොම ජීවිතේ? හොඳයි. හොඳට උයන්න පුළුවන්ද? පුළුවන්. මොනවද උයන්න දන්නේ? ඕනම දෙයක් පුළුවන්. ඇත්තටම දැන් කාලේ ඉන්න ගෑල් ළමයින්ට උයන්න පුරුදු කරන්න ඕනේ, එහෙම නැත්නම් කියලා දෙන්න ඕනේ. කියලා දුන්නම කරනවනේ. පොත් බලාගෙනත් උයනවද? එහෙමත් නෑ. ඔයාගේ නමත් කිව්ව? අනුලා. කළු කියනවටද කැමති? සුදු කියනවට? කළුදුව කියනවර. කළු අක්කා කියනවර. කළු අක්කා කියලා කියනවනේ. කළු අක්කට වයස කීයද? 42යි. ඔයා කවුද? නන්දනී. මේ ඔක්කොම පවුලක කට්ටියක්. මේ කට්ටියට කොච්චර ආදරේ? හරිම ආදරේ. වයස කීයද? 53යි. ඔයාගේ නමත් කිව්ව? කුසුමා. පවුල කී දෙනෙක් ජීවත් කරනවද මේ රැකියාවේ? මගේ ළමයි 3 දෙනයි මායි ජීවත් වෙන්නේ මේ රැකියාව කරලා. කොච්චර ආදරේද මේ ගහට කොළට ආදරේ කරලා හම්බ කරන සල්ලි වලින්? මම ගොඩාක් ආදරේ. මම මේ රැකියාවෙන් කරන මේ ගන්න මුදලෙන් තමයි මගේ සියලුම වැඩ කටයුතු කරන්නේ. මගේ ළමයින්ගේ අධ්‍යාපන වැඩ කටයුතු ඔක්කොම කරන්නේ මම මේ ආයතනයෙන් ලබා ගන්නා වැටුපේ.
මේ දේශේ රකින්න නිරින්දු මේ දේශේ රකින්න නිරින්දු කදිර දේව සුරින්දු කදිර දේව සුරින්දු මේ දේශේ රකින්න නිරින්දු දුර ඇත රටින් වඩින්නේ බැති දේව බලේ ලබන්නේ දුරතරටින් වඩින්නේ බැති දේව බලේ ලබන්නේ රණමයුරා සුන්දරන්නේ රස්වන්දාරා දිලෙන්නේ රස්වන්දාරා දිලෙන්නේ මා කවුද සන්ධ්‍යා සන්ධ්‍යා කොහමද අද දවස හොඳයි ඔයාගේ නමත් කිව්ව රෝහිණි කවර කෙනෙක් කිව්වොත් අද රෝහිණි පවුඩර් වැඩි මූණේ ගාලා කියලා එහෙම නැති වෙන්නේ මා කවුද ගුණවත් අවුවේ ඉන්න දිනවා වැස්සට තෙමෙනවා ඒ දේවල් එක්ක ඔට්ටු වෙන හයියක් තියෙනවා. ඔව් ඔව්. අවුරුදු කීයක් එහෙම ඔට්ටු වෙලා තියෙනවා? 8ක්. ඔයා කවුද? ආදි චන්ද්‍රකාන්ති. නටන්නද පුළුවන් සින්දු කියන්නද එහෙම නැත්නම් මොනවටද? නටන්න. ඔයා කවුද? ශ්‍රියානි. උත්තල ඉඳන් තමයි අද ගොඩක් දොර ඇවිල්ලා තියෙන්නේ. කොච්චර සතුටුද? හොඳයි ගොඩාක් සතුටුයි. අපි ඇවිල්ලානේ දකුණු පළාතරනේ. සුන්දරත්වයේ තියෙන ගොඩක් මොනවද දැක්කේ? ගොඩාක් සුන්දර දේවල් දැක්කානි. ඔයා කවුද? නිලන්ති. ඔයාගේ නම? ආදි සිරෝ. දම්නි. මම ශාන්දිල්. කොහොමද ජීවිතේ? ජීවිතේ සුන්දරයි. මේ කට්ටියට වඩා කොච්චර හයියක් තියෙනවද? මං හිතන්නේ මේ සේරටම අයිය තියෙනවා. කටකාර කෙනෙක්ද අහිංසක කෙනෙක්ද? ටිකක් කටකාරයි. චන්ද්‍ර කොහොමද ජීවිතේ? සතුටින්ම ගෙවනවා. ඇත්තටම මේ අද්දකින් දරුවෝ ගොඩක් හදලා ඇති, ගස් ගොඩක් වවලා ඇති, හම්බත් කරලා ඇති. කොච්චර සතුටක් තියෙනවද? උපරිම සතුටක් තියෙනවා. ජීවිතේ හැරිලා බලන ලකූ සතුටක් දැනෙනවා. ෆස් එකේ අර දාගෙන ඉන්න ෆොටෝ එකට කොච්චර කල්ද? 6ක් වෙන අවුරුදු. ඒ අවුරුදු 6 පුරාවටම එක හරි බොරුවක් කියලා තියෙනවද නැද්ද? නෑ. ඒක කියාගෙන ඉතාලගෙන ඉඳලා නෑ කිව්වේ කියපු දවස් ගාන මතක් කළාද ඒක අඩු කළා. එහෙමත් නෑ ඉතින්. එහෙම ඉතින් බොරුවක් කියලා නෑ. මම එක්කෙනාට ආදර කරලා තියෙනවා. ඔයා කවුද? රුවිනි. රුවිනි කොහොමද ජීවිතේ? සුන්දරයි. කවර කියනවා ඔයාගේ ඇස් දෙක හරි අමුතුයි ලස්සනයි කියලා. තව මොකද කියන්නේ? Thank you කියනවා. කොහොමද ජීවිතේ ඉස්සරහට මොනවද කරන්න try කරන්නේ? එහෙම ලොකු බලාපොරොත්තුවක් නෑ. ගෙයක් හදාගෙන සතුටින් ජීවත් වෙන තමයි බලාපොරොත්තු වෙ. ඔය හදන ගෙදර ගාන ලස්සන පාටක් ඇතිනේ. මොකද්ද ගාන හිතන් ඉන්නේ පාට? සුදු පාට. ඔයා කවුද? පුෂ්පා. කොහොමද ජීවිතේ? සුන්දරයි. මෙතන වැඩිහිටි කට්ටියක් ඉන්නවා, තරුණ කට්ටියක් ඉන්නවා. කොච්චර ආදරේද මේ අයට? ගොඩක් ආදරේ. ඔයා කවුද? චන්ද්‍රමල්කා. ඔයා කවුද? පද්මිනි චන්ද්‍රලත. WM කුසුමල. SM නිමාලි. ඔයා කවුද? නිලුෂා. කණ්ඩායමක් ඉන්නවනේ. මේ කණ්ඩායමත් එක්ක දවසේ කොච්චර වෙලාවක් වැඩ කරනවද? අපි දවසකට පැය 13-14ක් ඊටත් වැඩි වෙලාවක සමහරවිට වැඩ කරනවා. ලොකු කාලයක් මහන්සිලා වැඩ කරනවා. රුපියලෙන් රුපියල හම්බ කරනවනේ. ඒ රුපියලට කොච්චර මහන්සියක් තියෙනවද? හම්බ කරන මහන්සිය වෙන විදිහට සාධාරණයක් ඉටු වෙනවා. ඔයාගේ නමත් කිව්ව? ඉමාෂා. ඉමාෂා. ඔයා කැමති සුදු කියනවටද කළු කියනවටද එහෙම නැත්නම් රත්තරන් කියනවටද? කළු කියනවට. ඔය කළුගේ හිතත් සුදුයිද කළුයිද? සුදුයි. ඔයා කවුද? මම ජනන්දි. අතීතයේද හොඳ? අද දවසද හොඳ? එහෙම නැත්නම් ඉස්සරහට එන්න තියෙන දවසද හොඳ? අද දවස හොඳයි. මොනවද ඉස්සරහට කරන්නේ? ලොකු බරපතලක් නෑ. එන දෙකට ඉතින් හොඳදලා ඉන්නවා. සාමාන්‍ය සැලුන් එකට ගියපු ගාමම කොණ්ඩේ කපන එකද, එහෙම නැත්නම් කොණ්ඩේ පාට කරන එකද, එහෙම නැත්නම් ඔය ඇහි බැම දෙක ටිකක් හීනි කරන එකද හොඳ? අයබ්‍රෝ හදන එක තමයි හොඳ. කොහොමද ජීවිතේ? හොඳයි. දැන් කාලේ ඉන්න කට්ටිය නම් ක්‍රීම් ගානවා, පවුඩර් ගානවා, එක එක දේවල් කරනවා ලස්සන වෙන්නේ. ඒ කාලෙත් එහෙමද? නෑ, ඒ කාලෙත් ඉතින් තිබුණ විදිහට හිටියා. සාමාන්‍ය පළතුරු වර්ග කෑම පස්සේ වතුර බීම පස්සේ ලස්සන වෙනවන්නේ. ඔයත් ඒව කරාද? පුළුවන් හැටියෙන් කරනවා ඉතින්. ඔයා කවුද? මායාවත. පවුල කී දෙනෙක් ඉන්නවද? දෙන්නයි. මගේ දැස රඳවලා සිතුරා මුතු හඳුන් පුබුදලා සිහින ලෝකයේ මව අරන් ගියා දෙවිමානයේ මව තනිකලා
කවුද? කුමාරි. වාගෙනමත්. ද රංජනී මෙන්ඩිස්. පියන්ති. සීලවති. සීතා. අද කට්ටියත් එක්ක මොනවද කරන්නේ? අද ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. අද උදේම අපි හතරට පිටත් උනේ. අපේ දෙමදර ෆාම් එකේ ඉඳලා. ඒ කීයද සමනේ නැගිටින්? හතරට තමයි වැඩපොළට යන්න ඉතින් හත්. වා කවුද? දියමාරි. අනුලවති. පුෂ්පා දමයන්. රන්නින් මාල වගේ ඇඳේ නියඟ ගෙල්ලට නෑ රහට හැදෙන රස මසවුල්ලු ඇගේ කුසට නෑ කරදිය රැලි උඩින් ගමන මග සලකුණු නෑ අපට කරදිය රැලි උඩින් ගමන මග සලකුණු නෑ කොහොම ජීවිතේ ඕ සුන්දරයි ඇත්තටම පවුලේ කට්ටියක් වගේ මේ කට්ටිය මේ අවුරුදු කීයක කට්ටියද අවුරුදු 8ක ජීවිත ඉස්සරහට මොනවද කරන්නේ මේ දැන් ඉතින් වැඩ කරලා තමයි ගොඩක් මහන්සිලා වැඩ කරනවා මේ හරි සතුටුයි ඉතින් මොන්නේ කළු කරන්න ඕනේද මේ වයසට ඔයා කවුද ආරුන් සිරියාවති වාගෙනමත් චන්දානි ඔයා කවුද මම චමෝ සාමාන්‍යයෙන් වැඩිපුර සින්දු කියද්දි මොන වගේ සංගීත භාණ්ඩ පාවිච්චි කරන්නේ මම බොංගු එක තමයි පාවිච්චි කරන්නේ ඔයා කවුද මම දනුෂ්ක දනුෂ්ක කොහොමද ජීවිතේ සුන්දරයි ඔය ෆිල්ම් වල ආදර සම්බන්ධතා පොත්වල තියෙන ආදර සම්බන්ධතා වගේද ඔයාගේ ආදරෙත් සමහර වෙලාවට ඒ වගේ. ඇත්තට මේ කතාවල තියෙන බොළඳකම ඔයාගේ තියෙනවද? වෙලාවකට සුදු මැණිකි කියන එකද හොඳ? සුදු පැටියෝ කියන එකද? රත්තරන් කියන එක. රත්තරන් කියන එක. ඔයාගේ නමත් කිව්ව? මස්සංග. මස්සංග කොහමද දවස? හොඳයි. කණ්ඩායමට කොච්චර ආදරේ? ගොඩක් ආදරේ. වයස කීයද? 26. ඔයා කවුද? අනුලාවති. ඔයාගේ නමත්? මල්ලිකා. කොහමද ජීවිතේ? හොඳයි. අද දවස ටිකක් වෙනස් දවසක් විනෝද දවසක්. පැය කීයක් විතර බස් එකේ ආවද? පැය 4ක් විතර. බස් කීයක් විතර ආවද එහෙන්? 10ක් විතර ආවා. ඒ බස් 10ම යාළුවෝනේ ඉන්නේ. අවුරුදු කීයක යාළුවද මේ? අවුරුදු මං 4ක් වෙනවා විතර. ඔයා කවුද? තිලකා දිසානායි. කොහමද ජීවිතේ? හොඳයි. ඔයා කවුද? මම සිරිපාල. ඔයාගේ නමත් කිව්ව? සිරියාවති. සොන්නලත. සිරියලත. එම්ඩි කරුණාවත. දමයන්ති. පුංචි බ්‍රේක් එකක් ගත්තා බ්‍රේකෙන් පස්සේ නැවතත් තව කණ්ඩායමක් එක්ක කතා කරන්න හදනේ කට්ටිය බලාගෙන ඉන්නවා කතා කරමු කොහමද දවස දවස හොඳයි යාළු ඔක්කොම අද දවසේ ඉන්නවා කොච්චර සතුටක් තියෙනවද ලොකු සතුටක් තියෙනවා අවුරුදු කීයක් වැඩ කරනවද ආයතන ඇතුලේ දු පහක් වෙනවා දැන් ඔයා කවුද එම්ඩි කුස්මලත්ත අවුවට වැස්සට මේ හැම දෙයකටම ඔරොත්තු දෙන එකක්ද හිතක්ද තියෙන්නේ හිත ඇත්තට මේ හිතත් එක්ක කොච්චර කාලයක් ජීවත් වෙලා තියෙනවද මේ ආයතන ඇතුලේ අවුරුදු 9ක් ඔයා කවුද සෙනෙහලතා සෙනෙහලතා කොහොමද ජීවිතේ හොඳයි ලස්සන නමක් ඇත්තට මේ නමේ විදිහටමද සෙනෙහවන්තභාවේ ඔව් වා කවුද සීතාකාන්ති අද්දස කොච්චර සතුටෙන් ඉන්නවද ගොඩාක් සතුටුයි ඔයාගේ නමත් කිව්ව මංගලා මංගලා ගෙවල් කොහෙද දෙමෝදර දැන් ලස්සන තැනක තමයි ගෙදර තියෙන ඇත්තේ ලස්සන ගමක තමයි දෙමෝදර කියන්නේ කොච්චර ආඩම්බරයි දෙමෝදර ගමේ ඉපදෙන්න ලැබීම ගොඩාක් සතුටුයි දෙමෝදර අයියේ එච්චර ප්‍රසිද්ධ ඩෝලංකා පැල්ලත්ත සීන් සමාගම ඒ වගේ දේවල් නිසා ගොඩක් ප්‍රසිද්ධයි. ඔයා කවුද? ජීස් සුනිත ඇවිදි. ගෙවල් කොහෙද? අඳපානාගල. ඔයාගේ නම? මගේ නම මාල්නි. සල්ලිත ජීවිතේ. සල්ලි ගොඩක් හම්බ කරන්න ගොඩක් මහන්සි වෙනවනේ. කොච්චර මහන්සි වෙනවද දවසකට? මහන්සි ලීතින් ගොඩක් පැය ගන්නක් වගේ. අද අපි මේ අපි කොහාටද ඇවිල්ලා ඉන්නේ? ඩෝලංකා සෝදහම වලට. ඩෝල් එකේ කට්ටියම තමයි මේ ඉන්නේ. කොච්චර ආදරේද මේ කට්ටියට? ගොඩක් හරි. ටිකක් හිත හයිය කොල්ලෙද්ද ටිකක් ඕනම දෙයකට හිත කඩාගෙන යන කොල්ලෙද්ද? හිත හයිය කොල්ලෙ. මේ හිත හයිය නම් සාමාන්‍යයෙන් කෙනෙක්ට පුළුවන් වෙන්න ඕනේ එක වචනයකින් ඔකට ආදරේ කරන්න. පුළුවන්ද? පුළුවන් අනිවාර්යයෙන්. ඔයා කවුද? මම තමර කුමාරි. කොහොමද ජීවිතේ? ජීවිතේ හොඳයි. තරුණ කට්ටියක් තමයි ඉස්සරහින් යන්නේ. වැඩිහිටි කට්ටියක් පිටිපස්සෙන් ඉන්නවා. මොනවද කරන්නේ මේ කට්ටියත් එක්ක එකතු වෙලා?
අපි මේ රාජකාරි කියන්නේ අපිට දෙන වැඩ කොටස අපි සාර්ථක කරනවා. ඒකෙන් අපි යම්කිසි දෙයක් ඒකෙන් යැපිලා තිනවා. ඉතින් අපිට ගොඩාක් සතුටුයි. පවුල කී දෙනෙක් ජීවත් වෙනවද? 5 දෙනෙක්. මේ කට්ටිය ගොඩක් අද සතුටෙන් ඉන්නේ. මොකද මෙයාලට නිවාඩු පාඩුවේ ගත කරන්න පුළුවන් දවසක් වෙලා තියෙනවා. මෙහෙම දවස් කීයක් විතර තියෙනවද? ටිකක් ගොඩක් අඩුයි. මේ අද නම් ගොඩක් සතුටු දවසක්. ඔයා කවුද? මම රම්මයා. මුලින්ම උයන්න කියලා දුන්නේ කවුද? අම්මා. ආදරණීය අම්මගේ නම මතක් කර. WD නන්දාවති. ඔයා කවුද? මම නිශාන්ති. මේ දවස්වල තියෙන සින්දු ටිකක් දුක හිතෙන ඒවා තියෙනවා. ආදරණීය සින්දු තියෙනවා. වැඩිපුර කැමති මොනවාට? ආදරණීයවට. සාමාන්‍යයෙන් සින්දුවක් කියද්දි කවුරු කෙනෙක් මතක් කරගෙන කියනකද හොඳ? එහෙම නැත්නම් අතීතයේ කෙනෙක් මතක් කරන්නේ? කවුරු හරි කෙනෙක් මතක් කරන කෙනෙක් හොඳ. ඒ මතක් වෙනකොට ඔය ඇස්වලට පුංචි කඳුලක් එහෙම එන අවස්ථාවන් තියෙනවද? දැන් නැහැ. ඇත්තටම Tamanට ආදරේ කරමු කෙනෙක් මුළු හදවතින්ම අයින් කරලා දාන්න පුළුවන්. බෑ, ටිකක් අමාරුයි. එහෙනම් එහා පැත්තේ කෙනා කිව්වේ ෆෝන් එකිනු ඩිලීට් කරා කියලා. ඒ ආයේ මම. ඇත්තටම ඔයා කවුද මොනවද කරන්නේ? මං ඩෝලාක් ආයතනයේ සේවය කරනවා. අවුරුදු දෙකමාරක් වෙනවා. පැකින් සෙක්ෂන් එකේ තමයි වැඩ කරන්නේ. මේ ෆෝන් එකට සාමාන්‍ය මැසේජ් එකක් ආවොතින් දන්නේ නැති කෙනෙක්ගෙන් හායි කියලා මොකද කරන්නේ? රිප්ලයි කරන්නේ නැහැ. බැරි වෙලාවත් සුතු මැණිකේ කියලා මැසේජ් එකක් එනවා ඊළඟට. මොකද කරන්නේ? පාඩුවේ ඉන්නවා. කොච්චර කල්ද මෙතනට එකතු වෙලා? දැන් අවුරුද්දක් විතර වෙනවා. අවුරුද්ද ඇතුළතදී හම්බ කරන්නේ නැති, වියදම් කරන්නේ නැති. ඉතුරුත් කරාද? ටිකක් ඉතුරු කරලා. දෑවැද්ද ඉල්ලන කෙනෙකුට කවදාහරි ආදරේ කරන්න දෑවැද්ද ඉල්ලන්නේ නැති කෙනෙකුට? දෑවැද්ද ඉල්ලන්නේ නැති කෙනෙක් තමයි හොඳ. ඒ කියන්නේ දැන් ඉන්න කෙනාගෙන මං අහන්නේ දෑවැද්ද ඉල්ලයිද නැද්ද? ඉල්ලන්නේ නැහැ. මාලිගා චතුරිකා අවුරුදු කීයක් රැකියාව කරලා තියෙනවා? මම අවුරුදු ගාණක් වැඩ කරේ නෑ. මේ ජනවාරි 8 වෙනිදා තමා ගියේ. දැන් මාස 6ක්ට ලබලා. ඔයා කවුද? නෑ පියදර්ශනි. ඔයාගේ නමත් කිව්ව? ඉන්ද්‍රාණි. කවුලි කට්ටිය කී දෙනෙක් ජීවත් කරනවද මේ රැකියාවේ? අපි දෙන්න විතරයි ඉන්නේ, ළමයි බැඳලා අයින් වෙලා. අවුරුදු කෑම මේසේ, එහෙම නැත්නම් වෙසක් එකට, එහෙම නැත්නම් පොසොන් එකට නෑදෑයෝ වගේම දරුවොත් එනවනේ බලන්න. කොච්චර සතුටක් තියෙනවද? අවුරුද්දට එනවා හැමදාම දරුවෝ. ලොකු දරුවා කොළඹ ඉන්නේ. එයා හැමදාම එනවා. ගොඩක් සතුටින් ඉන්නවා. ඔයාගේ නමත් කිව්වොත්? මගේ නම නිලානි. කැවුම් යන්නේ දැස්ස කොකිස් යන්නද එහෙම නැත්නම් අතිරස යන්නද මොනවටද දක්ෂ? කොකිස් යන්. කොකිස් යනකොට එක එක හැඩ තියෙනවා මේ කාලේ. මොන වගේ හැඩ වලටද කොකිස් හදන්නේ? මම ඉතින් එහෙම අර මල් හැඩයට තියෙන කොකිස් තමයි හදන්නේ කැමති. ඔයා කවුද? පියදර්ශිනී. ඔයාගේ නමත් කිව්ව? මල්ලිකා. ඔයා කවුද? සුනේත්‍රා. ටිකක් කෙට්ටු වෙනවද මේ රැකියාව කරොත්? ටිකක් මහත් වෙනවද? මම නම් මහත් වෙනවා. ඇත්තටම ටිකක් මහන්සි වෙන මහත් වෙන එක ඒක ඇත්තටම සතුටක්ද? නෑ. hina wenna තර වෙන්න කියලා කතාවක් තියෙනවනේ. ඔවත් එහෙමද? ඔව්. ඔබේ මූණේ තියෙන hinaව හැමදාම තියෙනවා. කොච්චර සතුටෙන් ඉන්නවද? ගොඩක් සතුටෙන් ඉන්නවා. මොනවටද වැඩිපුර කැමති? මම විනෝදාංශයට කැමති. ඇත්තටම මහන්සි වුණාට විනෝද වෙන්න ඕනේ දුක පැත්තකින් තියලා. කොච්චර ආඩම්බරයිද එහෙම රැකියාවක් කරන්න ලැබීම? මං ඉතින් සතුටින් මගේ රැකියාව කරගෙන යනවා. ගොඩක් සතුටින් ඉන්නවා. ඔයා කවුද? කේ සිනහලතා. හොඳ, මේ යාළුවා කවුද? එහෙම කියන්න බෑ, ඉතින් ඔක්කොම යාළුවෝ. ඔයා කවුද? අනුෂා. ආසම් පාට මොකද්ද? රෝස පාට. ඇත්තනම රෝස පාට වගේම ගෙදරත් රෝස පාට ගාලා තියෙනේ. නැත්නම් මොකද්ද ගාලා තියෙන පාට වර්ග? සුදු පාට. ඔයා කවුද? සුමිත්‍රා. ඔයා කවුද? සීලවති. ප්‍රේමාව. අශෝක. කොහොමද ජීවිතේ? හොඳයි. ජීවිතේ එකම විදිහද? එහෙම නැත්නම් වෙනස් විදිහක්ද? එහෙම නැහැ. ජීවිතේ හොඳයි. ඔයා කවුද? පත්නා. MD ඉන්ද්‍රාණි. අද කොච්චර දුරක් ආවද? ආව ගොඩක් දුර. ගමේ වගේම රස නේද? එහෙම නැත්නම් ටිකක් ඊට වඩා වෙනස්ද පරිසරය? පරිසරය ගොඩක් වෙනස්. සාමාන්‍යයෙන් කේල් ගෙඩි ඇවරි එක සාමාන්‍යයෙන් ගෙඩි කීයක් තියෙනවද? ගෙඩි 24ක් තියෙනවා. ඇත්තටම ඒ විදිහට දවසකට කොච්චර පැක් කරනවද? ප්‍රමාණයක් කියන්න බෑ. මේ කැන් කොහොම හරි 70කට වැඩි ප්‍රමාණයක් පැක් කරනවා. ඔයා කවුද? පොඩි නෝනා. මම බේබි නෝනා. සිරියාවුද?
නිචේ ප්‍රේම ලලිත් මල්ලිකා රංජිනි ආවාට තිබුණත් නිසසල සඳ මත එය හරි ප්‍රියංකරයි මාකාට නැතිවත් ඔබට පිදුපෙම සඳමෙන් අහිංසකයි කෙතරම් අහිංසකයි මේ ගමනටමද මේ ඇඳුම ගත්තේ සාමනෙන් එක එක ගමන් වලට එක එක ඇඳුම් වර්ග තියෙනවද ඔව් කොහොම ජීවිතේ හොඳයි සාමනෙන් රැකියාව කරන වෙලාවට ඔයාලට විශේෂ ඇඳුමක් තියෙනවද ඔව් මේ හැම දෙනාම අද දවසේ සතුට වෙන්නේ මේ ටීම් එකේ හින්දා කතා කරන්න ඕනේ අපේ කතාව පටන් ගන්න හදන කෙනෙක්ගෙන් ඔයාගේ නම කිව්වොත් සිසිර ගමගේ වයස කීයද 49 ඇත්තටම මේ ටීම් එකේ ඉන්නේ ටිකක් වැඩිහිටි කට්ටියද තරුණ කට්ටියද ඇත්තටම තරුණ කට්ටියක් ඉන්නේ මම තමයි පොඩ්ඩක් ඉන්නේ වැඩි මම ජීවිතේ ගොඩක් හොඳයි කොහෙද ගෙවල් ගෙවල් ගාල්ලේ ඩෝල්ලංකා පුද්ගලික සමාගමේ කෘෂි මෙහෙයුම් විදුලි ඉංජිනේරුව ලෙස කටයුතු කරනවා. ලස්සනම කාලේ තමයි මේ ගත වෙන්නේ. හැමෝම අතක සතුට වෙන කාලේ. මොනවද ඔයාලා කරන්නේ? ආ මම ඩෝල්ලංකා ආයතනයේ දැනට වසර 13 කාලයක් ප්‍රොඩක්ෂන් සුපර්වයිසර් කෙනෙක් වශයෙන් සේවය කරනවා. ඇත්තටම මට කියන්න සතුටුයි මේ ඩෝල්ලංකා ආයතන ප්‍රදේශයට වාගේම රටට විශාල ආයෝජනයකින් ආයතනයක් හැදෙන මම ඉතා සතුටු වෙනවා. අවුරුදු 13ක් කියන්නේ ලොකු කාලයක්. ඇයි එච්චර කාලයක් හිටියේ? ඉතින් වෙන කරන්න දෙයක් නැහැ ඉතින් ඉන්න වෙනවා. වා කවුද? මම රජිත. රැවුලට ආදරේ කරන්නේ එහෙම නැත්නම් කොණ්ඩෙට. කොණ්ඩේ අරහින්ද රැවුලට ආදරේ කරනවා. කොහොමද ජීවිතේ මොනාද කරන්න හදන්නේ? ජීවිතේ හොඳයි මම ඩෝල්ලංකා ආයතනයේ IT කෝඩිනේටර් විදිහට වැඩ කරනවා. වා කවුද? මම ධනුෂ්ක. ධනුෂ්ක ටීම් එකේ ඉන්න කට්ටියත් එක්ක කොයි වෙදිහේ එකමුතුකමද තියෙන්නේ? ඇත්තටම ගොඩක් හොඳ ටීම් එකක් ඉන්නවා දෙමෝතර මේ ඩෝල්ලංකා ටීම් එකේ. ලොකු හයියක් දැනට මේ අවුරුද්දේ වැඩිම ප්‍රොඩක්ෂන් එක ගැහුවේ ඩෝල්ලා මේ දෙමොදර ටීම් එක. වා කවුද? සුමිදු. ඔයා මොනාද කරන්නේ ආයතනේ? මම මානව සම්පත්තන්සේ වැඩ කරනවා දෙමොදර ගොවිපලේ. ඇත්තටම මානව සම්පත් කියන්නේ ඉතාමත් වටිනවා. කොච්චර පිරිසක් ඉන්නවද? අපේ ඔක්කොම 514ක් ඉන්න සේවක මණ්ඩලය. ඊවල් කොහෙද? කතරගම් පාරේ බුත්තල. වා කවුද? ප්‍රසාද් ජාවගොඩ. කොහොමද ජීවිතේ? ගොඩක් හොඳයි සතුටින් ඉන්නවා. අනිත් කෙනෙකුට සතුටක් දීලා ඔයා මොනවාගේ සතුටක්ද විඳින්නේ? ඇත්තටම ඒක හදවතේ ගැඹුරම තැනින් ඒ සතුට භුක්ති විඳිනවා. ඇත්තම ඔයාලගේ ආයතන එහෙම නැත්නම් ගොයිපල කොච්චර ලස්සනයිද? ගොඩක් ලස්සනයි. ආරාධනා කරන්න ආවිල බලන්න කියලා. වා කවුද? නිරෝෂා. නිරෝෂා මොනවද කරන්නේ ආයතනේ? ෆයිනෑන්ස් ඔෆිසර්. account කියන්නේ අනිවාර්යයෙන්ම ආයතනයේ තියෙන ඕන දෙයක්. account එක කොච්චර කාලයක් ජීවත් වෙලා තියෙනවද ජොබ් එකත් එක්ක? ඩෝල්ලංකා ගොයිපලේ අවුරුදු 7ක්. වා කවුද? මම ඉෂානි. ඉෂානි මොනවද ආයතනය කරන්නේ? මම හෙඩ් ඔෆිස් එක නියෝජනය කරමින් මානව සම්පත් අංශයේ වැඩ කරනවා. ටීම් එකක් ඉන්නවා. මේ ටීම් එකත් එක්ක මොනවද ලංකාවට දෙන්න හදන්නේ මානව සම්පත් අංශයක් විදිහට? ටීම් වර්ක් කියන එක තමයි අපි ඇත්තටම වටිනවා කියලා හිතන්නේ. කොහොමද ජීවිතේ? හොඳයි. සමහර දේවල් තියෙනවා උත්තර දෙන්න ඕනේ. සමහර දේවල් තියෙනවා හිනාවකින් මූණෙන් ඉගිමිකි කරන්න ඕනේ. ඒ දේවල්ද වැඩි වචනෙන් දෙන උත්තර. වචනෙන්. වා කවුද? හර්ෂණ. හර්ෂණ කොහොමද ජීවිතේ? වරදන්නේ. සමහර ආදර සම්බන්ධතා තියෙනවා පටන් ගත්ත ගමම නවතිනවා. සමහර දේවල් තියෙනවා දීර්ඝ කාලීන වෙනවා. ඔයාගේ ආදරේ කොයි වගේද? ඒක කියන්න බෑනේ. හරි. මම විශ් කරනවා ඔයාගේ අර පටන් ගන්න ආදරේට හදවතින්ම. ඉස්සරහට මොනවද කරන්න try කරන්න? දැනට නම් ඉස්සරහට ඉගෙනීම් කටයුතු කරගෙන පාඩුවේ ජීවත් වෙන්න තමයි. ඔයා කවුද? මම ලලිත් කලාපීය කුෂ්කර්ම මෙහෙයුම් කළමනාකරු විදිහට කටයුතු කරන ඩෝල්ලංකා සමාගමේ. මගේ යටතේ ෆාම් හතරක් තියෙනවා දෙමෝදර කුඩාය ජයන්ත සහ කපී ගොවිපල වල හතර. ඇත්තටම ලංකාවට ගොඩක් හටිය කරන එක එක ටෙක්නොලොජි එක කියනවා එක එක බිල්ඩින් සදන. හැබැයි ඔයාලා කරන්නේ කුෂ්කර්ම සම්බන්ධ දෙයක්. කොච්චර වටිනවද? ඇත්තටම ලංකාවේ අපි ගිය අවුරුද්ද ගත්තොත් පහුගිය අවුරුදු 3 ගත්තොත් එහෙම ලංකාවේ වැඩිම පළතුරු අපනයනය කරපු සමාගම විදිහට ඩෝල්ලංකා සමාගම අපි ජනාධිපති සම්මාන ලැබුණා. ඇත්තටම අපි ආයතනයක් විදිහට ආයතනයේ ප්‍රදේශයේ කෙනෙක් විදිහට මම සතුටු වෙනවා. මොකද මම බුත්තල ප්‍රදේශයේ කෙනෙක්. ඇත්තටම සතුටු වෙනවා අපි දැනට සේවකයෝ 1600කට මම රැකියා සපයලා තියෙන ප්‍රදේශයේ ඇත්තටම ලොකු ආදායමක් ප්‍රදේශයට එනවා. ඔයා කවුද? මම සමීර. මොනවද කරන්නේ ආයතනේ? ප්‍රොඩක්ෂන් සුපර්වයිසර් විදිහට මම ඉන්නවා. දවසේ ටාගට් එක කීයද? ටාගට් එක කියලා ලොකු ටාගට් එකක් නැහැ. සාමාන්‍යයෙන් අපිට ෆලෝ කරන්න පුළුවන් ටාගට් තමයි තියෙන්නේ අපිට. ඔයා කවුද? මම නාලක හෙට්ටි ආරච්චි. නාලක කොහොමද ජීවිතේ? වරදක් නැහැ සතුටින් ඉන්නවා මම වසර 22 යුද හමුදා සේවා කාලයෙන් පසු ඩෝල්ලංකා ආයතනය තුල ආරක්ෂක කටයුතු බාරව වැඩ කටයුතු කරනවා. රට රකින්න එකද ලේසි, ගෙදර නෝන රකින්න එකද? දෙකම එක වගේ තමයි.
ගහට කොළට ආදරය කරන මිනිසුන්ගේ ජීවිත ගතවන්නේ ගහත් කොළත් සමග පරිසරයත් සමග ඔවුන් පරිසරයට ගොඩක් ආදරය කරනවා ඒ නිසාවෙන්ම ඔවුන් ජීවත් කරවන්න පරිසරයේ සූදානම් අද දවසේ මේ සුන්දර මිනිසුන්ගෙන් අපිට සමුගෙන යන්න වෙලාව ඇවිත් නමුත් ආයි දවසක ඔබටත් මේ මිනිසුන් මුණ ගැහැවි ඔවුන්ගේ සතුටත් සමග ඔවුන්ගේ දක්ෂතාවත් සමග ඔවුන් අගය කරන්න අද දවසට අපි යනවා 0.777 506 605 0.114 709 700 මේ දුරකථනක දෙකම ඔබට විරුතයි. තවත් අලුත් දවසකදී ඔබත් මාත් කතා කරමු. ගිලන ඔබට සුබ දවසක්.